Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the News at 10. Hi everyone. News First Ratri, Dahaya Pradhana Pravarti Prakashya Samagin, Mama Suren Sanchaya Pereira. Mama Koshilali and the Pradhana Vadahane, Puat Siras Televit. ඉදිරි දින තුන අනාරක්ෂිත බවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ට්විටර් පණිවිඩයක් එවන් වාර්තාවක් නිකුත් කර නැහැ මෙරට ආරක්ෂක අංශ කියයි. පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුගේ මුහුණු හඳුනා ගැනීමට පොලිසිය බහචන සහාය පතයි. ප්‍රදේශ රැසක සෝදිසි මෙහෙයුම් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 70කට අධික පිරිසක් අත්අඩංගුවට. අදත් රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය. විගණන කාර්යපති ධූර පුරප්පාඩුවට සුදුස්සෙකුපත් කිරීමට විගණන නිලධාරීන්ගෙන් අත්සන් එකතු කරයි. ඉදිරි දින තුන අනාරක්ෂිත බව රජයේ බලධාරීන් උපුටා දක්වමින් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ එම දිනවල මෙරට ආගමික ස්ථානවලට ප්‍රහාර එල්ලවීමේ ඉඩක් පවතින බවයි. මකින් ඔවුන් මෙරට වෙසෙන ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දෙන්නේ හෙට සිට 28 වෙනිදා දක්වා ජනතාව ගැවසෙන ස්ථානවල රැඳී නොසිට බිම සිලිමත් කටයුතු කරන ලෙසයි. නමුත් ඉදිරි දින තුන තුළ එවැනි අනාරක්ෂිත තත්ත්වයක් පවතින බවට බලධාරීන් මෙතෙක් මෙරට ජනතාව දැනුවත් කර නැහැ. ඒ අනුව අපේ සම්බන්ධයෙන් රජය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හා හමුදා ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ එවැනි අනාරක්ෂිත භාවයක් පිළිබඳව තමන් කිසිදු දැනුම් දීමක් කර නොමැති බවයි. ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම් වලට අදාළ තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිලපුවත් පමණක් පිළිගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා අසලිනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවේ මහතා පවසන්නේ පසුගිය 21 වන දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර හේතු කොටගෙන එම ත්‍රස්තවාදී ක්‍රියාවන් මුලින් උපුටා දැමීම සඳහා මේ වන විට රජයේ ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිසියට අවශ්‍ය බලතල ලබා දී ඇති බවයි. මේ නිරීක්ෂණය කරනවා තාමත් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට අපේක්ෂා කරන මට්ටමට පත් වෙලා නැති බව. මේකට ප්‍රධාන වශයෙන්ම බලපාන මේ කාරණු කාරණා අතරින් ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු අපි නිරීක්ෂණය කරන කාරණයක් තමයි විශේෂයෙන්ම මේ ප්‍රධාන පෙළේ මාධ්‍යයෙන් හැර අනෙකුත් අසංවිධිත මාධ්‍ය ඔස්සේ සහ විකල්ප මාධ්‍යයන් ඔස්සේ ලැබෙන තොරතුරු වලින් ජනතාව නිරන්තරයෙන්ම කලබලයට පත්වීමක් සිද්ධ වෙනවා. මේම තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජයක් විදිහට මේ අවස්ථාවේදී අපි ඉල්ලා සිටින්නේ මහ ජනතාවගෙන් මේම සහ විශේෂයෙන්ම මාධ්‍ය ආයතනවලින් අපි ඉල්ලා සිටින්නේ තහවුරු කරන ලද ප්‍රවෘත්ති මත පමණක් රැඳී සිටින්න කියලා. විවිධ තොරතුරු රාශියක් මේ වෙලාවේදී සංසරණය වුණත් තහවුරු කරපු තොරතුරු විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආදී අංශවලින් නිල වශයෙන් තහවුරු කරන ප්‍රවෘත්ති මත යැපෙනවා නම් හෝ ඒ මත තීරණ ගන්නවා නම් මේ ජනතාවගේ ජීවිතය සාමාන්‍ය ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම එතරම් අපහසු වෙන එකක් නැහැ. ඒක තමයි අපි ප්‍රධාන වශයෙන්ම ඉල්ලන්නේ ජනතාවගෙන් හැම විවිධ තොරතුරු ඔබට ලැබුණත් ඒ සියලු තොරතුරු වලින් එක්වරම තීරණ ගැනීම හෝ කලබලයට පත්වීමකින් හැර මේ රජය විසින් ලබා දෙන හෝ මේ නිල අපි කියලා දෙන නිල මාර්ගයන්ගෙන් තහවුරු කර ප්‍රවෘත්ති මත කටයුතු කරන්න කියන එක. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රටේ ආරක්ෂක තත්ත්වය සහ සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. කණ්ඩායම් 15ක් පත් කරලා තිබෙනවා මේ විමර්ශන සිදු කිරීම සඳහා. සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් 70කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ක්ෂණිකව මාර්ගබාධක හෝ වෙනත් රාජකාරියක් යොදවලා වාහන පුද්ගලයන් පරීක්ෂා කළා කියලා මහජනතාව කලබලයට පත්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. කලබලයට පත්වෙන්න එපා කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබ දීවර කර්මාන්තයට යන අවස්ථාවේදී ඔබගේ නීති මිලියකේ වෙලි ඔබගේ දීවර හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත ඒ වගේම ඔබගේ යාත්‍රාවේ ලියාපදිංචි ලිපිලේඛන රැගෙන යන්න
ඕනෑම අවස්ථාවක නාවික හමුදා වශයෙන් පරීක්ෂා කිරීමකට ලක් කරනවා නම් එම ලියකියවිලි ඉදිරිපත් කරන්න ඉදිරිපත් කළ ඔබගේ සහයක අපි ලබා දෙන්න කියලා. ඒ වගේම පසුගිය කාලයේදී අප විසින් නිරීක්ෂණය කර අප අතඩම් කොට ගැනීම සිදු කරා. මේ නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් මැරි මා නැවත වතාවක් අවධානාත්මකව මතක් කර සිටින කැමැති මෙවැනි සිදුවීම් වලට එදෙන පුද්ගලයන්ට මෙය සිරදඬුවම් පවා ලැබිය හැකි බරපතල ගණයේ වරදක්. උදේ 10යි කාලට පමණ ශ්‍රී ලංකා කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව වාහනයක් ගුවන් හමුදාවේ පරීක්ෂා කරන ස්ථානය වෙත ළඟා වෙද්දී අපිට සැකකටයුතු සිද්ධියක් සිද්ධ වුණා. ඒ පුද්ගලයෙක් කළුපාට ඇඳුමෙන් සැරසිලා තලේබාන්වරයෙක් ලෙස මුහුණ වහගෙන ලොකු මේ ජැකට් එකක් ඇඳගෙන ඇවිල්ලා තමුන් අපේ තමුන්ගේ වාහනේ තමුන් පදවාගෙන ආපු වාහනේ පරීක්ෂා කරන්නට නොදී කලාකාරී ලෙස හැසිරෙන්නට උදේ උත්සාහ කරලා තිබුණා. ඒ අවස්ථාවේදී ගුවන් හමුදාව කටයුතු කෙරුවා. ඒ ප්‍රදේශයේ ඊළඟට තියෙන වාහන සියල්ල ඈත් කරලා ඒ ප්‍රදේශයේ පාර කොටස ඒ වීදි කොටස වහලා ඒ වාහනය සහ ඒ පුද්ගලයාව පරීක්ෂණයට ලක් කරන්නට. ඉතින් එතනදී අපිට දැනගන්නට ලැබුණේ මේ පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙක්. ඉතින් ඒ පුද්ගලයා අපි පොලිස් ආරක්ෂාව යටතේ නිගමුව රෝහලට යොමු කරලා තියෙනවා. අපේ සම්පූර්ණ වෑයම වෙන්නේ මේ අන්තවාදී ත්‍රස්තවාදීන් විනාශ කිරීම සහ ඔවුන්ට අනුබල ආධාර දෙන්නන් මැඩලීම. මේ අවස්ථාවේ අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ අවධානය සහ සහයෝගයෙන් කටයුතු කරන ලෙසට. ඔබට හදිසි දැනුම් දීමක් තොරතුරු දැනුම් දීමක් විස්තර ලබා ගැනීමකට අවශ්‍ය වන්නේ නම් 0112 434251 0112 455 105 0114 055 106 සහ 0112 43 33 35 යන අංකවලට ඔබට ඇමතුමක් දී ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වාර්තා කරන්න පුළුවන්. පසුගියද එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකුගේ මුහුණු පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. මේ පොලිසිය විසින් මාධ්‍යයට ලබා දුන් අදාළ සැකකරුවන්ගේ ඡායාරූප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වෙත වූ සැකකරුවන්ගේ ඡායාරූප සහ නම් අප විකාශය කළ අතර එම කාර්යාලය ඊට නිවැරදි කිරීමක් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ අදාළ ඡායාරූපවල දැක්වෙන අබ්දුල් කාදර් ෆාතිමා කාදියාගේ බවට ලබා දුන් ඡායාරූපය නිවැරදි නොවන අතර එම සැකකාරියගේ නම වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියාගේ නම නිවැරදි බවයි. දිවයිනේ ප්‍රදේශ රසක අද දින විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඒ පොලිසිය පොලිස් විශේෂකාර බලකාය සහ ත්‍රිවිධ හමුදා සමාජිකින්ගේ මූලිකත්වයෙන් කටුනායක ගුවන්තොටුපළ පූගොඩ ගල්කිස්ස රත්නපුර බලංගොඩ හලාවත දඹුල්ල පස්සැල් ඇතුළු ප්‍රදේශ කිහිපයක පොපුණා ද්‍රව්‍ය සොයා ගැනීම සැක කටයුතු උපකරණ නිෂ්ක්‍රිය කිරීම සහ විශේෂ සෝදිසි සිදු කෙරුණා. පාස්කුවිරිදා ප්‍රහාරවලට බෝම්බ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ලොරියක් අද වත්තල ප්‍රදේශයේ නිවසක සංගවා තිබීදී සොයාගෙන තිබෙනවා. ඒ කොටහේන පොලිසියට ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී DAE 41 97 දරන එම ලොරි රථය ශංග්‍රිලා හෝටලයේදී බෝම්බයක් පුපුරවාගෙන මියගිය පුජ්ජලිකුගේ නමට ලියාපදිංචි කර ඇති බවද පොලිසිය පවසනවා. අද දහවල් කාලයේ වෙල්ලම්පිටියේ නවගම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් අයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මෙම ලොරිය සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. අද පෙරවරුවේ ගල්කිස්ස ලැවිනියා ගාර්ඩන් මාවතේ තමා ගොස් තිබූ සැක කටයුතු ගමන් මල්ලක් ගල්කිස්ස පොලිසිය හා ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ පැමිණ පරීක්ෂා කළා. පොලිසිය පැවසුවේ එහි තිබී ඇඳුම් කිහිපයක් සොයාගත් බවයි.
මේ අතර අදාළ ගමන් මල්ලේයි සැක කළ හැකි ගමන් මල්ලක් කාන්තාවක් විසින් රැගෙන එන අයුරු ඒ අවට තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා. බලංගොඩ නගරයේ හා බලංගොඩ දිසා අධිකරණ පරිසරයේ අද විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරුණා. අධිකරණ භූමියට පැමිණි පිරිස් මෙහිදී සෝදිසි කෙරුණු අතර අප වාර්තාකරු පැවසුවේ පැය කිහිපයකට අධිකරණ කටයුතුද නතර කර තිබුණු බවයි. දඹුල්ල නගරයේද සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා. මෙහිදී ඒ නවයේ සහ ඒ හය මාර්ග තාවකාලිකව වසාදමුණේ සැක කටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීම සඳහායි. මේ අතර ලැබුණු තොරතුරක් මත පොලිසිය හා ආරක්ෂකංශ දඹුල්ලේ උත්සව ශාලාවක පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර එම පරිසරය සෝදිසි කළා. අද පෙරවරුවේ කන්තලේ නගරයේ විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙහිදී සැක කටයුතු කිසිවක් හමු නොවූ අතර රජයේ බැංකු ඇතුළු පොදු ස්ථාන රැසක් කල් ඇතිව වසා දැමීමට කටයුතු කර තිබුණා. රත්නපුර ප්‍රධාන බස්නතුම්පල භූමියේ බෝම්බයක් ඇති බවට පැතිරුණු ආරංචියක් හේතුවෙන් එහි සිටි මකී ජනතාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂකංශ කටයුතු කළා. අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේ දෛනික කටයුතු පැය කිහිපයකට සීමා කළ බවයි. මේ අතර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 359ක් බව කලින් ප්‍රකාශ වුවත් දැන් එම සංඛ්‍යාව 253කට ආසන්න බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂණරුවල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අස්සනෙන් යුතුව සඳහන් නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ මූලික අවස්ථාවේ මලසිරුරු විශාල ලෙස හානි වී තිබීම නිසා මෙම ගණනය කිරීමේ දෝෂය ඇතිවන්නට ඇති බවයි. පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් ජීවිතක්ෂයටපත් විදේශිකයින්ගෙන් හඳුනාගත් මෘත ශරීර 16ක් අද අදාළ රටවල් වල යවා තිබෙනවා. කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ ත්‍රස්ත ප්‍රහාරවලින් විදේශිකයින් 40 දෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි. මියගිය විදේශිකයින් 16 දෙනෙකුගේ මෘත ශරීර අද අදාළ රටවලට යවා ඇති අතර තවත් හඳුනා නොගත් මෘත ශරීර 14ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව එම අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. පිපිරින් වලින් තුවර ලැබූ විදේශිකයින් 5 දෙනෙකු මේ වන විටත් දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙත් පෞද්ගලික රෝහල් කිහිපයකත් ප්‍රතිකාර ලබන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලටගෙන සිකුරාදා සාමූහික ජුම්මා යාඥා මෙහෙට සහභාගී වීමෙන් වැළකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ඉල්ලීමක් කළා. අද රට තුළ ඇතුළු තියෙන මේ ආරක්ෂක හේතු මත ඒක සැලකිල්ල ගනිමින් අපි කල්පනා කරා හෙට දිනේ අපි සිකුරාදා අපි සාමාන්‍ය සිකුරාදා දිනේ පල්ලේ අපි හැමෝම රැස් වෙලා යාඥා කිරීමක් කරනවා. හෙට දිනේ පමණක් අද ඇතුළේ තත්ත්වය උඩ ඒක වැළැක්වී සිටීම හොඳයි කියලා අපි අදහස් කළේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අපේ ජනතාවට හෙට එම පල්ලෙට ගිහින් තමන්ගේ යාඥාව කරන්න නැතුව විශේෂම මේ වගේ තත්ත්වය තුළ අපිට පුළුවන් වෙයි අපි නිවස්වල ඒ යාඥාව කරන්න. එහෙම අපි අදහස් කරේ. රට හමුවේ ඇති සියලු අභියෝග සාමූහිකව ජය ගැනීමට අප සතු ශක්තිය දැනුම හා අවබෝධය මෙන්ම ජාත්‍යන්තර සහයද මෙම අවස්ථාවේ උපයෝගී කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මද්‍රව්‍ය සහ අපරාධ මැඩලීමට ප්‍රබල සටනක් දියත් කළ අවස්ථාවේ මතු වූ මෙම ත්‍රස්තවාදය එකම මූලාශ්‍රයක් විය හැකි බවයි. රටතුළ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ඉටුකළ මෙහෙයද තමන් අගය කරන බව ජනාධිපතිතුමා පැවසුවේ ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හමු වූ අවස්ථාවේදී. ආරක්ෂකංශවලට මෙන්ම ජනතාවට මෙය නව අභියෝගයක් වුවත් අතීත අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තර සහය හමුවේ අභියෝගයේ ජය ගැනීමට අපහසු නොවනු ඇති බවට ජනාධිපතිතුමා විශ්වාසය පළ කළා. මහජන ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් සහ පුළුල් වැඩපිළිවෙලක් ඔස්සේ අඛණ්ඩව ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිතුමා මෙම ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට සියලු ආරක්ෂකංශ නව චවයකින් ශක්තිමත් වූ බව අවධාරණය කළා. ජනාධිපතිතුමා සඳහන් කළේ ඊට අවශ්‍ය නායකත්වය පහසුකම් හා මඟ පෙන්වීම නොමදව ලබා දීමේ වගකීම තමා ඉටු කරන බවයි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා. සිය තීරණය පිළිබඳව පැහැදිලි කළ හේමසිරි ප්‍රනාන්දු මහතා. අද
ජනාධිපතිතුමා ඒ තනතුරෙන් ඉල්ලා අස්වීමට කිව්වේ නැහැ. නමුත් ඊයේ අපරභාගයේ මං ගිහලා ජනාධිපතිතුමා හම්බෙලා මේ ප්‍රශ්නේ කොහොම සවිස්තරව කතා කළා. මං එතුමාට කිව්වා මොන මගේ යටතේ තියෙන අවාසනාවේ යටතේ යම් යම් ආයතන වලින් සිදුවී ඇති අතයි පැවසෙන දුර්වලතා වෙනුවෙන් වගකීම බාර ගන්නට මං සූදානම්. ඒක නිසා අතුගරේ ජනාධිපතිතුමනි සුදුසු කෙනෙක් මේ තනතුරට පත් කරන්න. මේ තනතුරේ පත් කරනකම් මම මේ කාර්යාලයේ සාමාන්‍ය වැඩ ටික මං කරගෙන යන්නම් කියලා. මට කියන්න තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් කළ යුතු වැඩ කොටස 99ක් මෙසේ ආකාරව ඉටු වෙලා තියෙනවා. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ අතේ තියෙන සමහර ආයතන වලින් යම් යම් අඩුපාඩු වෙලා තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒක තමයි මම තීරණය කළේ මේ පිළිබඳ වර්ධකාට පටවන්න නැතුව ඒ වගේම මම අරගෙන අතිගරු ජනාධිපතිතුමාට අවස්ථාව දෙන්න සුදුසු කෙනෙක් මේ තැනට පත් කරගෙන මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රටේ ආරක්ෂක තත්ත්වය සහ සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. කණ්ඩායම් 15ක් පත් කරලා තිබෙනවා මේ විමර්ශන සිදු කිරීම සඳහා. සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් 70කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තිබෙනවා. ක්ෂණිකව මාර්ගබාධක හෝ වෙනත් රාජකාරියක් යොදවලා වාහන පුද්ගලයන් පරීක්ෂා කළා කියලා මහජනතාව කලබලයට පත්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. කලබලයට පත්වෙන්න එපා කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබ දීවර කර්මාන්තයට යන අවස්ථාවේදී ඔබගේ නීති මිලියකේ වෙලි, ඔබගේ දීවර හැඳුනුම්පතේ ජාතික හැඳුනුම්පතේ, ඒ වගේම ඔබගේ යාත්‍රාවේ ලියාපදිංචි ලිපිලේඛන රැගෙන යන්න ඕනෑම අවස්ථාවක නාවික හමුදා වශයෙන් පරීක්ෂා කිරීමකට ලක් කරනවා නම් එම ලියකියවිලි ඉදිරිපත් කරන්න, ඉදිරිපත් කළ ඔබගේ සහායක බල ලබා දෙන්න කියලා. ඒ වගේම පසුගිය කාලයේදී අප විසින් නිරීක්ෂණය කර අප අත්අඩංගුවට ගැනීම සිදු කරා. මේ නීති විරෝධී පුපුරන ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් මැරීම මා නැවත වතාවක් අවධානාත්මකව මතක් කර සිටින කැමැති. මෙවැනි සිදුවීම් වලට යෙදෙන පුද්ගලයන්ට මෙය සිරදඬුවම් පවා ලැබිය හැකි බරපතල ගණයේ වරදක්. උදේ 10යි කාලට පමණ ශ්‍රී ලංකා කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව වාහනයක් ගුවන් හමුදාවේ පරීක්ෂා කරන ස්ථානය වෙත ළඟා වෙද්දී අපිට සැක කටයුතු සිද්ධියක් සිද්ධ වුණා. ඒ පුද්ගලයෙක් කළුපාට ඇඳුමෙන් සැරසිලා තලේබාන්වරයෙක් ලෙස මූණ වහගෙන ලොකු මේ ජැකට් එකක් ඇඳගෙන ඇවිල්ලා තමුන්ගේ වාහනේ, තමුන් පදවාගෙන ආපු වාහනේ පරීක්ෂා කරන්නට නොදී කලාකාරී ලෙස හැසිරෙන්නට උදේ උත්සාහ කරලා තිබුණා. ඒ අවස්ථාවේදී ගුවන් හමුදාව කටයුතු කරුවා ඒ ප්‍රදේශයේ ඊළඟට තියෙන වාහන සියල්ල ඈත් කරලා ඒ ප්‍රදේශයේ පාර කොටස, ඒ වීදි කොටස වහලා ඒ වාහනය සහ ඒ පුද්ගලයාව පරීක්ෂණයට ලක් කරන්නට. ඉතින් එතනදී අපිට දැනගන්නට ලැබුණේ පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙක්. ඉතින් ඒ පුද්ගලයා අපි පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව රෝහලට යොමු කරලා තියෙනවා. අපේ සම්පූර්ණ වෑයම වෙන්නේ මේ අන්තවාදී ත්‍රස්තවාදීන් විනාශ කිරීම සහ ඔවුන්ට අනුබල ආධාර දෙන්නන් මැඩලීම. මේ අවස්ථාවේ අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ අවධානය සහ සහයෝගයෙන් කටයුතු කරන ලෙසට. ඔබට හදිසි දැනුම් දීමක්, තොරතුරු දැනුම් දීමක් විස්තර ලබා ගැනීමකට අවශ්‍ය වන්නේ නම් 0112 434251 0112 455 105 0114 055 106 සහ 0112 43 33 35 යන අංකවලට ඔබට ඇමතුමක් දී ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වාර්තා කරන්න පුළුවන්. පැවිදි හඬ සංවිධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. අවුරුදු 4 ඇතුළත අපි ජනාධිපති ලේකම්වරු 3 මාරු කරලා, 3 ජන ලේකම්වරු මාරු කරලා තියෙනවා. රාජ්‍ය ආරක්ෂක ලේකම්වරු 5 මාරු කරලා තිබෙනවා අවුරුදු 4. එතකොට මේවා විහිළු නෙමෙයිද? පුළුවන් ද කෙනෙකුට ඇයිද හැඩ ගැහෙන්න වෙලාවක් තිබෙනවද? මේක ජනාධිපතිතුමනි කේක්කනා මාරු කරලා මේක හරියන්නේ නැහැ. මන්ද බුද්ධිකට ගෙරවන්නතු මේ පාන ඔබට ගෙනියන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ සාක්කු දෙකේ අද්දක දාගෙන එඹරි හිනා වෙවි. මේ 350 400 මැරුණට පස්සේ මොන අගමැතිවරයාද අද්දක සාක්කු දෙක දමාගෙන හිනා වෙවි ඉන්නේ? අර නිව්සීලන්ඩ් වල ජනාධිපතිතුමිය කඳුළු සැලුවේ නැතුව විතරයි කතා කරනකොට කනගාටුව මූණේ පේන්න තුණා. මේ අගමැතිවරයාට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ජොලි කරමින් හිටියා බේරුවල පැත්තේ. ආරක්ෂක කවුන්සලයට අගමැතිවරයාට එන්නේ අඬ ගැහුවේ නැත්තම්
අගමැතිවරයා රටට කියන්න ඕන මට එන්න කිව්වේ නෑ මීට පස්සේ සිදුවෙන ආරක්ෂාව සම්බන්ධව සිදුවෙන කිසි දෙයකට මම වාක් කියන්නේ නෑ කියලා පාර්ලිමේන්තුවේ කියන්න තුණා එහෙම කිව්වේ නෑ මහත්තුරුනි වගකීම සියලු දෙනා අතහැරලා තියන්නේ එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පසුගියදා එල්ල වූ මරාගෙන බැරෙන බෝම්බ ප්‍රහාරයෙන් හානියට පත් මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අඩුම ගානේ ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් ඔබතුමාව කැඳවර ඇව්වද ඉදිරියේදී අපි මොකද්ද කළ යුත්තේ කරන්න ඕනේ මොකද්දවත් කියලා අඩුම ගානේ ඔබතුමා හිටපු හමුදාපතිවරයා ෆීල්ඩ් මාෂල් තනතුර මේ වෙනකනුත් මාත් එක්ක නම් සාකච්ඡාවක් කළා නැහැ. නමුත් මට ආරංචි එක එක ආචාර්යවරු එක්ක PhD තියෙන කට්ටියත් එක්ක ඒ වයහත් එක්ක සාකච්ඡා කරනවා කියලා. ඒගොල්ලන්ට මේවට පිළියම් තියෙනවා නම් එහෙනම් ඒගොල්ලෝ තමයි පොලිස්පති ධූරයට හමුදාපති ධූරයටම පත් කරන්න ඕනේ. එතෙන්දී ඒගොල්ලන්ගේ න්‍යායපත්‍ර අමතක කරන්න ඕනේ. දේශපාලන න්‍යායපත්‍ර අනිවාර්යයෙන්ම සුදුස්සව හැකියාව තියෙන අය දාගෙන මිසක් මේ ප්‍රශ්නේ ඉවර කරන්න බෑ. අගමැති ජනාධිපතිව එතෙන්ට තල්ලු කරන්න ඕනේ. තීරණ ප්‍රමාද වුණොත් ඒගොල්ලෝ නිද්‍රාවකට වැටලා වගේ හිටියොත් ඒ වුණොත් ඉතින් තත්ත්වය බරපතල වෙයි. නැවතත් ඔබතුමාට හා මහින්ද රාජපක්ෂ මහතා හා ආරක්ෂක ලේකම් හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක් වෙන්න වෙයි මේ රටේ මේ දැන් තියෙන තත්ත්වය අනුව මේක මේකේ විසඳුමක් නොලැබුණොත් ඒ සුසංයෝගේ නම් ආපහු වෙනකත් නැහැ. මොකද ඒ සුසංයෝගේ ආපහු ආවොත් ඒක ඉවර වෙන්නේ ආපහු මම හිරේට ගිහිල්ලා. ඒක හන්ද ඒ සුසංයෝගේ ප්‍රායෝගික වෙන්නේ යථාර්ථයක් වෙන්නේ. අන්න මොනවයි කියලා මාගේ දැනෙන්නේ. දැන් අද වෙනකන් මට නම් ඇඟට දැනෙන දෙයක් සිද්ධ වුණේ නැහැ. මේ හමුදා පොලිස් නිලධාරීන් එක එක තැන් වලට දාලි වරලා ඔය ආරක්ෂා සපයන ක්‍රියාදාමය ඒක තිරසාර ක්‍රමයක් නෙමෙයි. ඔව් ඔබතුමා හිතනවා මේ යන තත්ත්වයේ උද රටේ ආරක්ෂාවක් තිබෙනවා කියලා. නෑ ඉතින් හැමෝම හිතන් ඉන්නේ ඔක්කොම ටාසන්ලා කියලා. නමුත් බැලුවම මේවා සිද්ධ වෙන එකෙන් අපිට තේරෙන්නේ ඉතින් වැඩ බැරි ටාසන්ලා තමයි වැඩි කියලා. මම නම් දකින්නේ නෑ ඉතින් දේශපාලනඥයෝ අතරේ ඒ වගේ හැකියාවක් තියෙන එකේ නායකත්වයක් අරගෙන පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා මම දැකලා නෑ වෙලේ. ශ්‍රී ලංකයන් රැසක් ඉස්ලාමීය රාජ්‍ය හෙවත් IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කර ඇති බවත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි බව රජය දන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා. බ්‍රිතාන්‍ය ස්කයි නිවුස් පුවත් සේවයට අදහස් පළ කරමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විදේශ රටක ත්‍රස්ත සංවිධානයකට එකතු වී කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නොවන බැවින් ඔවුන් අතරංගුර ගැනීමක් සිදු නොකළ බවයි. ජාතික හෙළවරුමය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. තව්හිද් ජමාත් ව්‍යාපාරය ලංකාවට ආවේ තමිල්නාඩුවෙන්. මේ තව්හිද් ජමාත් ව්‍යාපාරය ආවට පස්සේ ලංකාවේ ගැටුම් ඇති වුණා. ගැටුම් මිනිමැරීම් දක්වා පවා ගමන් කළා. හුඟක් දිනේ මේවා වාර්තා කළෙත් නැහැ. ඉස්ලාමීය කලිපාතයක් ප්‍රකාශයට පත් කළාට පස්සේ සිරියාවේ හා ඉරාකේ අල් බග්දාගීගේ නායකත්වයෙන් ලංකාවේ පිරිසක් එහි ගියා. එහි නායකයා වුණේ මහනුවර ප්‍රදේශයේ පදිංචි එංගලන්තයේ ඉගෙනගත්ත නිලාම් නැමැති පුද්ගලයා. ඔහු හා ඔහුගේ පවුලේ සමාජිකයන් ඇතුළු දැන් වාර්තා වෙලා තියෙනවා 45කට අධික පිරිසක් සිරියාවේ සටන් වැදී සිටිය බව. මේක වහලා වැඩක් නෑ. අපි මේ ISIS එකේ ලංකාවට ආපු පිරිසයි අර නැෂනල් තව්හිද් ජමාත් ව්‍යාපාරයයි පසුගිය කාලේ අත්වල් බැඳගත්ත බව අපිට දැන් පැහැදිලිව පේනවා. රජයේ හැටියට මමත් ඇතුළු අපි කනගාටු වෙනවා, ලැජ්ජ වෙනවා. මේ සංවිධාන හා පුද්ගලයින්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නිශ්චිතව දැනගෙන තිබිය ඇති. පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේදී අක්කර 80ක පුහුණු කඳවුරක් වටකළා. අද මේ මිය ගිහිල්ලා තියෙන මරාගෙන මැරෙන ප්‍රහාරකින් කීප දෙනෙක්ම මාවනැල්ල බුදුපිලිම සිද්ධියටත් ඒ වගේම අරුවක්කාරු ත්‍රස්ත කඳවුර ඒ පුහුණු කඳවුරේ ක්‍රියාකාරීත්වයටත් සම්බන්ධ වෙච්ච පිරිස. එතකොට මේ පිළිබඳව අපිට මීට වැඩිය මම හිතන්නේ විදේශ ඔත්තු සේවා කියන දෙයක් නැහැ. මේ අයගේ ක්‍රියාකාරීත්වය ගැන ඉතාම හොඳින් දැනගෙන හිටියා. විකල්ප සංවිධාන සාමූහිකත්වය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
කොයිතරම් දුර්වල රටක්ද ඕනම ත්‍රස්තවාදයකට අපේ වගේ රටක රෝපණය වෙන්න හැකි සියලුම පහසුකම් සබලසල්ස ඕනම ත්‍රස්තවාදී කණ්ඩායමක් දුර්වල රටක් තෝරගන්නේ අපි ලෝකයේ ඉස්සරහ පෙරලා තියෙන අපි දාතියක් යටියට රටක් හැරෙන්න බොහොම දුර්වල රටක් අපේ රටේ ඕන කෙනෙකුට අවිලා පිස්සු නටන්න පුළුවන් කියලා මොකද අපේ රටේ දේශපාලඥයෝ පෙන්නනවා පිස්සු නටනවා එතන ඕන කෙනෙකුට අවිලා පිස්සු නටන්න පුළුවන් මේක පිස්සු නටන්න හදපු භූමියක් බවට පත් කළා තියෙනවා මේක මේගම ප්‍රදේශයේ රැඳී සිටි පාකිස්තාන ජාතිකින් පිරිසක් පස්යාල අහමදියා මුස්ලිම් ප්‍රජා මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට විරෝධය පළ කරමින් අද පස්යාල ප්‍රාදේශයේදී විරෝධතාවක් පැවැත්ුණා. අහමදියා මුස්ලිම් ප්‍රජා මධ්‍යස්ථානයේ ඉදිරි පිටට රැස් වූ විශාල පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. ඔවුන්illa සිටියේ හැකියක්මින් එම පිරිස පස්සල ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙසයි අනතුරුව මෙම ස්ථානයට ඩිට්ටබෝ පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණියා. ඔහු අහමදියා මුස්ලිම් ප්‍රජා මධ්‍යස්ථානයේ පාලනාධිකාරිය සමග සාකච්ඡා කර විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ දින 10ක් ඇතුළත ඔවුන් මෙම ප්‍රදේශයෙන් ඉවත් කර ගන්නා බවයි. නමුත් විරෝධතාකරුවන් ඊට එකඟ වූයේ නැහැ. අත්තනකල්ල පොලිස් අධිකාරීවරයා මෙම ස්ථානයට පැමිණ දින 5ක් ඇතුළත පාකිස්තාන ජාතිකින් පිරිස අහමදියා මුස්ලිම් ප්‍රජා මධ්‍යස්ථානයෙන් ඉවත් කරගන්නා බවට දුන් පුරුන්දුවත් සමග පිරිස විසිර ගියා. රටේ උත්කතවති තත්ත්වය හමුවේ තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා මෙරට රැඳී සිටින පාකිස්තාන ජාතිකින් පිරිසක් ඊයේ පසුරුවේ මිගමුව පොලිසියට පැමිණ තිබුණා. පොලිසිය පැවසුවේ ඔවුන් සරණාගතයින් බවයි. අනතුරුව මිගමුව පොලිසිය විසින් ඔවුන් පස්යාල අහමදියා මුස්ලිම් ප්‍රජා මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත්තා. ඊට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන කොමිසමද මැදිහත්ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ආරක්ෂාව පතා පුද්ගලින් 550ක් පමණ පැමිණ ඇති අතර කුඩා දරුවන්ද ඒ අතර සිටි බවයි. මේ අතර අද පසුරුවේද පාකිස්තාන ජාතිකින් 100 දෙනෙකු පමණ ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා මිගමුව පොලිසියට පැමිණි බව අප වාර්තාකරු පැවසුවා. මිගමුව පුරවැසි එකමුතුව යනුවෙන් හැඳින්වෙන සංවිධානයක් අද පසුරුවේ කුළඹදී මාධ්‍ය හමුවක් ඇඳවමින් මේ පිළිබඳව අදහස් පළ කළා. අපි මේ සරණාගතයෝ කියලා කියන්නේ පකිස්ථානය අෆ්ගනිස්ථානය රටවල් කීපයකින් ඒගලන්ගේ රටේ තමාගේ ජීවිතය රැකගෙන ජීවත් වෙන්න අමාරු නිසා ජීවිතය රැකගන්න ලංකාවේ ජනතාව ගැන විශ්වාසයක් තබලා ලංකාවට ආපු අය සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ඒගොල්ලෝ ලංකාවේ ඉන්නේ තාවකාලිකව අවුරුදු කීපයක්. මේ අතර පාස්කු ඉරිදායිල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවට එක් වූවන් සිය කනස්සල්ල පළ කළා. දෙවන වාරයේ ආරම්භයට පෙර සියලු පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් එම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. ලබන 29 වනදා දෙවන පාසල් වාරයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඊට පෙර සියලු පාසල් විශේෂ සෝදිසියකට ලක්කර ආරක්ෂාව තහවුරු කරන්නයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යව සම්බන්ධතා ආරක්ෂක ප්‍රධානින්ට දැනුම් දී ඇතැයිද එම නිවේදනයේ සඳහන්. රටේ 40 වන විගණකාධිපතිවරයා තෙවසරකුත් මාස 5ක දුර කාලය නිම කර ඊයේ දිනේදී විශ්‍රාම ගත්තා. අනුප්‍රාප්තිකයා ලෙස ජාතික විගණන කාර්යාලයේම අයෙකු පත්විය යුතු බවට බල කරමින් විගණන සේවා සංගමය එම කාර්යාල පරිශ්‍රයේ මෙම බැනරේ රඳවන්නේ ඊයේ පෙරවරුවේ. අනුප්‍රාප්තිකයා පත්කිරීමේ තීරණය හෙට පස්වරුවේ රැස්වන ව්‍යවස්ථා දායක සභාව අත තිබියදී ජාතික විගණන කාර්යාලයට අනුයුක්ත නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගේ රාජකාරී ෆැක්ස් අංකය යොදා ගනිමින් මෙම ලියවිල්ල දිවයින පුරා විවිධ රාජ්‍ය ආයතනවල රාජකාරී කරන රාජ්‍ය විගණන නිලධාරීන් වෙත යොමු කර තිබෙන්නේ ජාතික විගණන කාර්යාලයට අනුයුක්ත එක්තරා නිලධාරියෙකු පුරප්පාඩු වී ඇති විගණකාධිපති දුරේට පත්කිරීම වෙනුවෙන් කැමැත්ත පළ කර අත්සන් ලබා ගැනීමටයි. රාජ්‍ය සේවයේ චර්යාවන් කෙසේ විය යුතුදැයි නිරවුල් හා නිශ්චිත ලෙස පෙන්වා දී ඇති නිල ලියවිල්ල වන ආයතන සංග්‍රහය අනුව මහජන දේපලක් වන රාජකාරීමේ ෆැක්ස් අංකයක් යොදා ගනිමින් රාජකාරීමේ නොවන කාර්යයන් අරබා අත්සන් ලබා ගැනීම විෂමාචාරයන්. 40 වැනි විගණකාධිපතිවරයාගේ දුර කාලය තුලදී රාජ්‍ය විගණන සේවයේ කීර්ති නාමය තහවුරු කිරීමට අදාළව ගැනුණු තීරණ වලින් එකක් වූයේ රාජකාරිමේ වගකීම් පමණක් නොව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති නොසලකා විෂමාචාර ක්‍රියාවල නිරත වූ විගණන පරීක්ෂකවරයෙකු සේවයෙන් පහ කිරීමයි. අදාළ විෂමාචාර ක්‍රියාව 1996 වසරේ සිට 2006 වසර දක්වා වූ කාලය තුළ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ රාජ්‍ය විගණනය හා බැඳුණු එකක්.
ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ විගණකාධිපති වරුන් ගණනාවක් වගකිව යුතු බව 2014 වසරේ මැයි මාසයේදී විමර්ශන වෙත අනාවරණ කර සිටියේ 38 වෙනි විගණකාධිපතිවරයායි. ඔය ඔක්කො එදා තියෙන මාර්ගන මහත්තයා කලින්නේ. ඒජී කරන්නේ නේ මාර්ගන මහත්තයා කලින් වෙලා තින්නේ. අපරි මහත් ඒකතුවා කියන්නේ නැහැ. එහෙම කියන්න එපා. අපි මේ අහකේ ඉන්න මම පටලන්න එපා. එහෙම නැයි ඒගොල්ලොත් එක්ක පටලන්න එතන. කෙසේ වෙතත් 36 වන විගණකාධිපතිවරයා ප්‍රශ්නගත විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් දීපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කළ අතර කමිටු වාර්තාව 37 වෙනි විගණකාධිපතිවරයා අතර පත් කෙරුණු පසු අතුරුදන් වීම විගණකාධිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත්ම සිද්ධියයි. අදාළ වාර්තාව අතුරුදන් වීමේ ප්‍රතිඵලයක් ලෙස රැකවරණ සැලසෙන්නේ වත්මන් අතිරේක විගණකාධිපතිවරයෙකුටයි. ඔහු 1996 2006 අතර කාලයේදී ජල සම්පාදන මණ්ඩලයේ රාජ්‍ය විගණන අධිකාරීවරයා ලෙස වගකීම් පැහැර හැරීම හේතුවෙන් රුපියල් කෝටි 16ක වංචාවක් නතර කර ගැනීමට තිබූ අවස්ථාව මගහැරී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන් වුවද විමර්ශන අවස්ථා ගණනාවකදී රට හමුවේ තිබූ මෙම පරීක්ෂණ වාර්තාවේ සඳහන්. මෙම වාර්තාව අතුරුදන් වීම බාධාවක් කර නොගෙන අදාළ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් විගණන පරීක්ෂකවරයෙකු සේවයෙන් පහ කිරීමට 40 වනි විගණකාධිපතිවරයා වගබලාගත්තද රාජකාරී වගකීම් පැහැර හැරි ඉහළ නිලධාරියා දඬුවමින් මිදී සිටීම මෙවැනි ලේඛනවලට අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙලට උඩගෙඩි සැපීමක් වී තිබෙනවා. අලුත් අවුරුදු කාල සීමාවේදී නෑගම් යාම චාරිත්‍ර අතර ප්‍රමුඛයි. අද නැකතක අවුරුත විශේෂාංගයෙන් අප ඔබට කියන්නේ මේ චාරිත්‍ර ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳවයි. අලුත් අවුරුදු උදා වෙනකොට චාරිත්‍රවලට මුල් තැනක් දෙනවා. ඒ චාරිත්‍ර අතරත් වැදගත්ම චාරිත්‍රයක් විදිහට අපේ උදවිය පිළිගත්තා නෑ හිත්තුවේ නැත්තම් නෑ ගමන් යාම. මේක ආකාර දෙකකට වෙනවා. අවුරුද්ද උදාවට පෙර ආතුව ගමන් යනවා. ඒ කියන්නේ නෑදෑ ගෙවල්ලෝට ගිහිල්ලා කුලත් දීලා කතා බහ කරනවා. නෑ හිත්තුවේ යනකොට හතර පේරුවේ සියලු දායක කාර්කාදීන් ළඟට යන්න ඕනේ. විශාල සමුදායක් ඉන්නවා නෑ හිත්තුවේ යන නෑදෑයෝ. නෑදෑ ගමන් විතරක් නෙමෙයි ගුරුවරුන් වැඩිහිටියන් උදව් උපකාර කරන සත්කාර කරන බොහොමන් දැක්විය යුතු සියලු දෙනා ළඟට අවුරුදු නෑගමන් යනවා. ඒ නෑගමන් යනකොට තමුන්ට පුළුවන් විදියට පුරාණ සමාජයේ නම් භවභෝග වගේ දේවල් වර්තමාන සමාජයේ තමුන් උපයා සපයාගත් දේවල් වලින් ඒ උදවියට යම් යහපතක් කළ හැකි තෑගි භෝග රැගෙන යනවා. එතකොට තෑගි ගෙනිච්චත් එකයි නැතත් එකයි හිස්සතින් ආවයි කියලා විරසකයක් නැහැ. හැබැයි බුලත් අතක් නිත්‍යෙන් අරගෙන යනවා. ගිහිල්ලා අර වැඩිහිටියන්ට බුලත් දීලා කතා කරනවා. කතා කරනකොට කියනවා මගේ අතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වරදක් වුණා නම් සමාවෙන්ට කියලා. මේක ඉතා වැදගත්. එසමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝන්.